ආයිබෝවන්. ලංකාවේ නම් මයාට තනිකඩව මැරෙනකන් උනත් ඉන්න පුළුවන්. ඒත් අවුරුදු 25 පව් වෙද්දිත් ඔයා තනිකඩ නම් මයාට මේ වගේ රැග් එකකට මුහුණ දෙන්නුනොත් ඔයාට මොනව හිතේවිද? මේ ඔයා දකින්නේ කුරුඳු කුඩු වලින් නාවන එකක්. ඔයා දන්නවද ඩෙන්මාර්කයේ මේ වගේ සම්ප්‍රදායක් තියෙනවා කියලා? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ හරි අපූරු සම්ප්‍රදාය ගැන. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයා තාම අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඩෙන්මාර්කය කියන්නේ හරි අපූරු රටක් කියලා ඔයාලා අපි හැමෝම දන්නවා. ඒත් මේ රටේ තනිකඩව තමන්ගේ 25 වෙනි උපන්දිනය සමරනවා නම් ඒ කෙනාට මේ වගේ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේක හරි අපූරු රැග් එකක්. අවුරුදු 25 වෙද්දී ඩෙන්මාර්කයේ තරුණ තරුණියෝ විවාහ විය යුතුයි. නැත්නම් මේ වගේ යාළුවෝ නෑදෑයෝ එක්කව වෙලා ඔයා මේ විදියට පුටුවකට වාඩි කරලා හරි එහෙමත් නැත්නම් කණුවක වැඳලා හරි මේ විදියට කුරුඳු කුඩු වලින් නාවනවා. ඔළුවේ ඉඳන්ම මුළු ඇඟම කුරුඳු කුඩු වලින් වැහෙන විදියට තමයි මේ වැඩේ කරන්නේ. මේක හැමෝටම හරිම විනෝදජනක වැඩක්. ඩෙන්මාර්කයේ මේ කුරුඳු කුඩු වලින්ම හදපු ස්ප්‍රේ පවා විකුණන්න තියෙනවා. ඒ තරමටම මේ වැඩේ ජනප්‍රියයි. ඔයත් තාම තනිකඩයි නම් ඩෙන්මාර්කයට යන්න හිතන්න එපා. මේ වීඩියෝ එකට ඔයාගේ තනිකඩ යාළුවව මෙන්ෂන් කරන්නත් අමතක කරන්න එපා. මේ වැඩෙන් අපිට පොඩි ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. ඩෙන්මාර්කය කියන්නේ කුරුඳු වැවෙන්නේ නැති රටක්. ඉතින් රටක් විදියට අපිට පුළුවන් මේ වගේ නිෂ්පාදන ඩෙන්මාර්කයට යවලා ඩොලර් ලංකාවට ගේන්නත්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමුවෙමු. මේ වගේ වීඩියෝ දිගටම බලන්න විශ්ව දැනුම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.